එක්තරා රටක ඈත පිටිසර ගමක හිටියා දර කපලා ජීවත් වෙන දුප්පත් මිනිසෙක්. කැලේට ගිහින් දර කපාගෙන ඇවිල්ලා ඒවා විකුණලා තමයි එයා දරුපවුල ජීවත් කළේ. බොහොම දුක් මහන්සියෙන් වැඩ කරලා ජීවත් වුණු මේ දර කපන්නා එයාගේ බිරිඳටයි දරුවන්ටයි ගොඩාක් ආදරේ. එයා කරන හැම වැඩක්ම කළෙත් එයාගේ බිරිඳගෙන් උපදෙස් අරගෙන. දවසක් මේ දර කපන්නා පොරවකුත් අරන් දර ගොඩාක් කපාගෙන ඉඳ කැලේ ඇතුළට ගියා. මෙහෙම ඇවිදගෙන යන ගමන් එයා දැක්ක ලොකු දවට ගහක්. මේ දවට ගහෙන් දර ගොඩාක් කපා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මේ දර කපන්න ඒ දවට ගහ ළඟ නතර වුණා. මේ තියෙන්නේ ලොකු දවට ගහක්. මේ ගහ කපා ගත්තා නම් මට මාස ගානකට ඇති වෙන්න දර කපා ගන්න පුළුවන්. ඒ දරුවා ඔය ගහ කපන වැඩේ නවත්තන්න. ඔබ කවුද? මම තමයි මේ ගහට අරක් ගත්ත රුක් දෙවියෝ. මේ ගහ මගේ නිවහන. ඒ හන්දා මේ ගහ කපන්න එපා. අනේ පින්වන්ත දෙවියනි, මට සමාවෙන්න. මං අහිංසක දුප්පත් දර කපන්නේ. කරුණා කරලා ඔබ වහන්සේ වෙන ගහකට වඩින්ට මට මේ ගහ කපන්න අවසර දෙන්න. පින්වන්ත දරුවා, මේ අහන්න. මං හුඟ කාලෙක ඉඳන් සීතල හෙවන තියෙන මේ ගහේ ජීවත් වෙනවා. ඒ හින්දා විනින් ගහක් නිවහන කරගන්න මගේ කිසිම කැමැත්තක් නෑ. අනේ දෙවියනි, මගේ බිරිඳ කිව්වා අද ගොඩාක් දර කපාගෙන එන්ට කියලා. බිම වැටිලා තියෙන දර විතරක් අහුලං ගියොත් එයා මට හොඳටම බනි. මං ගැන අනුකම්පා කරලා කරුණා කරලා වෙනින් ගහකට වඩින්ට. පින්වන්ත දරුවා, ගහ කපන්න එපා කියලා මං ඔබට ආයෙත් කියනවා. ඒ වෙනුවට ඔබ කැමති වරයක් මගෙන් ඉල්ලන්න. මං ඒ වරය ඔබට ලබා දෙන්නම්. ඉල්ලන වරය මොකක්ද කියලා මට තනියම තීරණය කරන්න බෑ. මං මගේ බිරිඳගෙනුත් අහලා එන්නම්. ඔබ වහන්සේ උතනම ඉන්න. දෙවියන්ගෙන් ඉල්ලන වරම මොකද්ද කියලා බිරිඳගෙන් අහන්න හිතපු දර කපන්නා ඉක්මනට සතුටින් ගෙදරට දිව්වා. ගම් දොර ළඟට එනකොට එයාට එයාගේ යාළුවෙක් මුණ ගැහුණා. ඒ යාළුවා කොණ්ඩේ රැවුල කපන කර්ණවෑමියෙක්. දාඩිය දාගෙන හයියෙන් දුවගෙන එන දර කපන්න දැකලා බය වුණු කර්ණවෑමියා මග නතර වුණා. යාළුවේ, ඇයි මේ කලබලෙන්? ඔයාට මොනවා හරි කරදරයක් වද්ද? අනේ නෑ යාළුවේ, මම මේ වැදගත් කාරණාවක් ගැන දැනගන්න ගෙදර දුවන ගමන්. මොකද්ද අපේ තරම් වැදගත් කාරණාව? රුක් දෙවියෙක් මම ඉල්ලන ඕනම වරමක් දෙන්නම් කියලා කිව්වා. ඉතින් යාළුවේ, මම මොනවද එතුමගෙන් ඉල්ලන්නේ? ඕකත් ප්‍රශ්නයක්ද යාළුවේ? ඔයා ගිහින් ඉල්ලන්න රජකම. ඔයා රජ වුණොත් මට පුළුවන් අගමැති වෙන්න. අඩුම තරමේ මට පුරෝහිත තනතුරක් හරි ගන්න පුළුවන්නේ. ඒක තමයි. ඔයා ඉතින් මගේ හොඳම යාළුවනේ. ඒ හින්දා ඔයාගේ උපදෙසුත් මට ගොඩාක් වටිනවා. ඒත් ඉතින් මගේ හාමිනේගේ උපදෙසුත් ගන්න වෙනවා. ඒවත් වටිනවනේ. දර කපන්න ඉක්මනට ගෙදරට දුවලා ගිහින් දෙවියන්ගේ වරම ගැනයි කර්ණවෑමි යාළුවාගේ උපදේශය ගැනයි එයාගේ බිරිඳට කිව්වා. ඒ කර්ණවෑමි යාළුව හරිම මෝඩයි. එයා දන්නේ කොණ්ඩ රැවුළු කපන්න විතරයි. අනික රජකම මොනතරම් අමාරු වැඩක්ද? රජ කෙනෙක්ට කිසිම නිදහසක් නෑ. ඒ හින්දා ඔයා රජකම නම් ඉල්ලන්න එපා. රජ කෙනෙක් මොනතරම් උතුම් වාසනාවන්ත කෙනෙක්ද?
එයාට මුළු රටේම මිනිස්සු ගරු කරනවා අනිත් එක හොඳට සලකනවා රජකම හරිම කරදර වැඩක් හැමදාම රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳගෙන හිටියොත් ඔයාට දර බලන්නවත් වෙලාවක් නැති වෙයි එහෙමනම් ඉතින් ඔයෙම කියමුකෝ බලන්ට මම මොන වරයක්ද ඉල්ලන්න ඕනේ කියලා මිනිස්සයෝ ඔයා තව වැඩිපුර අත් දෙකකුයි කකුල් දෙකකුයි ඔළුවකුයි ඉල්ලනවා එතකොට ඔයාට දැන් වගේ දෙගුණයක් වැඩ කරලා දෙගුණයක් සල්ලි හම්බ කරන්න පුළුවන් තේරෙන්නේ නැද්ද දර කපන්න කර්ණවැමි යාළුවගේ උපදෙස් සමතක කරලා එයාගේ බිරිඳගේ උපදෙස් ඉහලින්ම පිළිගත්තා දෙගුණයක් වැඩ කරලා දෙගුණයක් ලාභ ගන්න විදිය ගැන හිත හිතා එයා සතුටින් ආයෙමත් කැලෑ වැතුරට දුවලා ගියා අනේ අනේ දෙවියනි කරුණා කරලා මට තව අත් දෙකකුයි කකුල් දෙකකුයි ඔළුවකුයි මවලා දෙන්න ඔව් පින්වන්ත දරුවා ඔබේ කැමැත්ත එනම් තව ටිකකින් ඔබ අත් හතරක් කකුල් හතරක් සහ ඔළු දෙකක් තියෙන මිනිහෙක් බවට පත් වෙයි දර කපන්නගේ ඉල්ලීමට එහුම්කන් දුන්නු දෙවියෝ එයාට තව වැඩිපුර අත් දෙකකුයි කකුල් දෙකකුයි ඔළුවකුයි මවලා දුන්නා අමුතු මිනිහෙක් බවට පත්තුණු මේ දර කපන්න හරිම සතුටින් ගෙදර ගියා ගමට ඇතුළුණු මේ අමුතු පෙනුමක් තියෙන මිනිස්සයව දැකලා ගමේ අය හුඟා කලබල වුණා එයාලා හිතුවේ මේ ගමට යාලව අල්ලගෙන යන්න ආපු හොල්මන් අවතාරයක් කියලා ඒ නිසා ගමේ අය හොඳටම බය වෙලා මේ අමුතු මිනිස්සයාට පොළු වලින් ගල් වලින් හොඳටම ගහලා ගමෙන් එලෝලා දැම්මා තමන්ගේ ජීවිතේට ලැබිච්ච වටිනාම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට පෙරිවුණු මේ මෝඩ දරකපන්න ආයේ කවදාවත්ම ගමට ආවේ නැහැ